අද මෙතෙන්ට මහ පොළවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳෙව්වා ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට. අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවීමෙන් බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර දෙන්නත් කලියෙන් ඉඳන් ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාර පටන් අරගෙන දේශපාලන ව්‍යාපාර අපේක්ෂකයින් තම තමන්ගේ කඳවුරු ශක්තිමත් කළත් කිසිදු දේශපාලන ව්‍යාපාරයක් තවමත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව අවධානයක් යොමු කරලා නොතිබුණු නිසාත් වැදගත් දේශපාලනය කියන එක මේ රටෙන් අතුගෑවිලා ගිහින් තවදුරටත් අර මේ රටේ ජනතාව අප්‍රිය කරන දේශපාලනය ඉස්මතු වෙමින් පවතින නිසාත් අන්න ඒ පිළිබඳව සාමකාමීව මේ රටේ ජනතාවට පණිවිඩයක් දීලා දේශපාලන පක්ෂවලට ප්‍රධාන පෙළේ අපේක්ෂකයින්ට වැඩපිළිවෙලක් මහපොළවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන වලින් ලබා දෙන්නට. ඉතින් මේ කටයුත්ත බිතාම සාමකාමීව කරගෙන යන්නේ කවුරු හරි කෙනෙක්ගේ වැරදි තොරතුරක් මත හෝ අපට අපි ප්‍රවෘත්ති සාකච්ඡාව තියන්න බලාපොරොත්තු වෙන ස්ථානයට අපට යන්න නොහැකි වුණා නිසා අද මේ අවස්ථාවේ මෙම ස්ථානයේ කරන්න සිද්ධ වුණා. අපි පාලමුට තමයි සැලසුම් කරලා තිබුණේ. අපි ඇයි මෙතන තෝරගත්තේ ශාලාවක් නැතුව? අපේ රටේ ජනතාව ජනාධිපතිවරේ තෝරාපත් කර එවන්න තියෙන්නේ ඔන්න ඔය එහා පැත්තේ තියෙන කන්තෝරුවට. එතකොට ඒක තමයි අපි තෝරගත්තු සංකේතය. අපි මහපොළවේ සමාජ ක්‍රියාකාරීන්, අපි මහපොළවේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, අපි කාමර ඇතුළේ AC කාමර ඇතුළේ ඉඳන් වැඩ කරන අය නෙවෙයි. මේ මෙතන ඉන්න මූණු ටික ඔක්කොම දැක්කම ඔබ දකින්න හැමදාම පොලිසිය මහතුරුන්ට අපි හොඳටම හුරුයි. මොකද අපි දකින්නේ අපි මේ රටේ අසාධාරණයක්, අයුක්තියක්, දූෂණයක්, අල්ලසක්, අක්‍රමිකතාවයක් හෝ වෙන ඕනම දෙයක් වුණාම අපි කොන්දේසි විරහිතව අපට වෙන අකරදැබ්බ නොහිතා පෙනී හිඳපු මහපොළවේ සමාජ ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන. එතකොට මහපොළවේ මිනිස්සුන්ගේ හෘද ස්පන්දනය අපි තරම් හොඳින් දන්න තවත් ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන මේ රටේ නැහැ කියලා අපට විශ්වාසයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපට අවශ්‍ය වුණේම මේ රටේ අයාලේ යන දේශපාලනය හරිහමන් තැනකට දාලා වැදගත් දේශපාලනයක් හදන්න. අපි දකිනවා අවුරුදු 16-17 පාසල් ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවොතින් මොකද්ද ඔයාලගේ අනාගත අපේක්ෂාව කියලා මේ අපේ මාතෘභූමිය දාලා යන එක තමයි ඒගොල්ලොන්ගේ අපේක්ෂාව. අවුරුදු 35-40 අතර තරුණයෙක්ගෙන් ඇහුවොතින් අපට බාධා කරපු පොලිසිය මහතුරුන්ගේ පුතෙක්ගෙන් ඇහුවොතින් ඔවුන්ගේ ප්‍රාර්ථනාව තියෙන්නේ මේ රට දාලා යන්න. ඒතර අපට උමනා වෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය දීලා නිදහස් සෞඛ්‍ය දීලා අපි විසින් හදාගත්තු අපේ රටේ මානව සම්පත අපේ රටෙන් පිටට නොගිහින් අපේ රට තුල තියාගෙන අපේ මේ රට ශාස්ත්‍රීය රටක් බවට පත් කරගන්නට මේ මජර දේශපාලනය වැදගත් දේශපාලනයක් බවට පත් කරන්න මේ රටේ තරුණ පරම්පරාව, දරු පරම්පරාව, අර යන්න හිතන රටවල් වල තියෙන අන්නේ වැදගත් දේශපාලනය මේ මහපොළවේ හදන්න මේ මැතිවරණය පාදක කරගන්න අපි සැලසුම් කරනවා, කටයුතු කරනවා. ඒ පණිවිඩය දෙන්න තමයි අපි මේ ස්ථානයට අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආවේ. ඉතින් අපිට සරලව කියන්න තියෙන්නේ එකමික කතාවයි. අම්මට වයසයි, අම්මා පණ අදිනවා, පුතු ටික මරා ගන්නවා, අම්මගේ සැත්කමක් තියෙනවා තව අවුරුදු 3කින්. අම්මගේ සැත්කම ගැන කියන්නේ නැතුව අම්මගේ ලෙඩේට හේතු වෙච්ච උන් හොය හොය එකිනෙකාට චෝදනා කර කර යනවා. අපි අම්මගේ සැත්කම කරන්න අවශ්‍ය වෙන ඒ වෛද්‍යවරයා ළඟට ගෙනියන්න ඕන ගයිඩ්ලයින් එක, මාර්ගෝපදේශ ටික හරි ගස්සලා තියෙනවා මහපොළවෙන්. අපේ අම්මා තමයි ඔබත් මමත් අර උදේ ඉඳන් රෑ වෙනකන් අහන, අභිමාණයෙන් කතා කරන ඒ අපේ මාතෘභූමිය. අපි මෙතෙන්ට පැමිණියේ කිසිම දේශපාලන පක්ෂයකට, දේශපාලන කඳවුරකට අදාළ මිනිසුන් විදියට නෙමෙයි. අපි ස්වාධීන මිනිසුන් විදියට මෙතෙන්ට පැමිණියේ අන්න අර පේන ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔෆිස් එකට ඊළඟ සැප්තැම්බර් මාසේ 21 වෙනිදාන් පස්සේ තෝරාපත් කරගන්න කවුරු හෝ ජනාධිපතිවරයා මේ මහපොළවෙන් බිහි වෙනවා. අන්නේ බිහි වෙන මහපොළවෙන් බිහි වෙන ජනාධිපතිවරයා දැන්ට අඳුරාගෙන තියෙන මේ කඳවුරවල ඉන්න අපේක්ෂකයින්ට අපි පණිවිඩයක් දෙන්න යනවා. මෙන්න මේ පණිවිඩය තියෙන්නේ එයාලා ඉදිරියේදී මේ රටේ දේශපාලනය යහපැවැත්මට කටයුතු කරනවා නම් අවශ්‍ය වන යෝජනා ටික. එතෙන්දී අපි යෝජනා වලට අමතරව අත්‍රවැදෑරුම් එකඟතා ලියවිල්ලක් අපි සකස් කරලා තියෙනවා. මම ඒක කියවන්නම්. එක, පවතින දේශපාලන ක්‍රමය අසාර්ථක බව පිළිගැනීම. මේ අපේක්ෂකෝ හැම දෙනෙක්ම මේ පවතින දේශපාලන ක්‍රමය අසාර්ථකයි කියලා පිළිගන්න ඕන. ජනතාව දෙවනි එක, ජනතාවට වග වෙන වග කියන ජනතා කේන්ද්‍රීය නව සාධනීය දේශපාලන ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවය පිළිගත යුතුයි. තුන්වෙනි එක, අල්ලස, නාස්තිය, දූෂණය, අක්‍රමිකතා සම්පූර්ණයෙන් පිටු දැකිය යුතුයි. හතරවෙනි එක, ජනමතයට ද්‍රෝහී වෙමින් පක්ෂ පිල් මාරු කිරීම නොකළ යුතු බව පිළිගැනීම.
පස්වෙනි එක මානව හිමිකම් සුරකින්න ප්‍රවර්ධනය කරන සමාජයක් බිහි කිරීම කිරීමේ අවශ්‍යතාවය පිළිගැනීම. පහවෙනි එක නිසි කලමනාකරණය හා තිරසර සංවර්ධන උපාය මාර්ග අනුගමනය කරන උපාය මාර්ගික ජාතික සැලැස්මක අවශ්‍යතාවය පිළිගැනීම සහය සැකසීම. හත්වෙනි එක රටක් ලෙස නැගී සිටීමේදී බාධාවක් වන ජාති ආගම් කුල ස්ත්‍රී පුරුෂ තනතුරු භේදයෙන් තොරව සදාචාරාත්මක සමාජයක් බිහි කර ගැනීමට එකඟ වීම. අටවෙනි එක පවුල් පාලනය දූෂණය ජාවාරම්කාර භාවිතාව කරගත් දේශපාලන ව්‍යාපාර පක්ෂ කඳවුරු සහ ඒ දියවල් ප්‍රතික්ෂේප කිරීම. ඒ අරමුණෙන් තමයි අපි මේ අද මෙතෙන්ට පැමිණලා පණිවිඩයක් දෙන්නේ. ඉදිරියේදී මේ කඳවුරු වලට අපි සෑම කඳවුරකටම මේ ප්‍රතිපත්ති මාලාව අරගෙන යනවා. ඒ ප්‍රතිපත්ති මාලාවේ කඳවුරු වලින් පිළිගන්නවා නම් අපි ඔවුන් එක්ක ඉදිරියට ගනුදෙනු කරනවා. මේ වෙලාවේ කිසිම ওই ඉන්න කඳවුරකට 150යි එකක් ගන්න බැරි වෙනවා. හැබැයි 165ක ඡන්ද ප්‍රතිශතයක් තමයි මේ දෝලණය වෙන්නේ මේ සියලු පක්ෂ වෙනුවට. හැබැයි 135ක ඡන්දයක් තාම මේ මහ පොළවේ තියෙනවා. කාටද දෙන්නේ, මොකද්ද කරන්න කියලා හිතන මහ පොළවේ සිවිල් ක්‍රියාකාරකම් වශයෙන් අපි හැමදාම රටේ අසාධාරණ වෙනුවෙන් නැගී සිටියා. ඒ වෙනුවෙන් අපි හඬ නැගුවා. හැබැයි අපි ආමන්ත්‍රණය කරන්නේ අන්න අර 135ට. ඒ 135ට ආමන්ත්‍රණය කරන්නේ මේ වෙනකොට මේ රටේ හිටපු දූෂිත දේශපාලකයන් සියල්ලම එක් එක් කන දුරු වලට සියලු පක්ෂ වලට ගිහිල්ලා ගිහිල්ලා තියෙනවා. හැබැයි ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. අපි කාටද ඡන්දෙ දෙන්නේ? මෙතන සජබෙට ඡන්දෙ දෙන්න ගියොත් ඒක ඉන්නේ දූෂිතෙක් වෙන පෝට්ටුවෙන් ආපු. ඊළඟට අලියට ඡන්දෙ දෙන්න ගියොත් ඒක ඉන්නේ පෝට්ටුවෙන් ආපු දූෂිතෙක්. එතකොට කාටද ඡන්දෙ දෙන්නේ කියලා 135 තාම බලා ඉන්නවා. අන්න ඒ 135ට අපි කියනවා අපිට මේ මජර දේශපාලනයෙන්ම තමයි එන්න වෙන්නේ. මේ රටේ අරගලයක් වෙලා මිනිස්සු දූෂණය වංචාවට එක්රස් වුණාට දැන් මිනිස්සු කැඩිලා කැඩලා වෙන වෙන පක්ෂවලට එකතු වෙලා. හැබැයි අපිට කරන්න තියෙන්නේ මේ එන ජරා වෙච්ච දේශපාලනයෙම මේ මිනිස්සුන්ට 135ක් හිතන ජනතාවට යම් කිසි දෙයක් දිනා දෙන්න ඕනේ. ඒකින්ද අපි ප්‍රතිපත්ති වගයක් දක්වන අන්නේ ප්‍රතිපත්ති ටිකට එකඟ වෙන ඕනම දේශපාලන පක්ෂයක් එක්ක අපි කල් අනුව කාල රූපීව කාලයක් දීලා යමක් කරලා රටට දිනා දෙන්න හදනවා. අන්නේ 135 තමයි අපි මේ කතා කරන්නේ. රටේ ජනතාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඒ අපි කියන ප්‍රතිපත්ති ටික ওই ප්‍රධාන කඳවුරු පිළි නොගත්තොත් අපි අනිවාර්යයෙන්ම සිවිල් සංවිධාන වෙනුවෙන් සිවිල් ජනාධිපති අපේක්ෂකෙක් දානෝ යම් බලපෑමක් කරනවා. මොකෝ මේ වෙලාවේ 150යි එකක් ගන්න බැරුව ඉන්නවා මේ රටේ ජනතාව. දේශපාලක සියලු පක්ෂවලට සමීක්ෂණින් එළිවලට තියෙනවා. එම නිසා එම කාර්ය කරන්න තමයි මේ රටේ මහ ජනතාව ඉදිරියේදී අපි මහ පොළවේ ආමන්ත්‍රණය කළා. ඔවුන්ට අපි තේරුම් කළා දෙනෝ මෙන්න මේ මජර දේශපාලනයට එරෙහිව කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා අපි දින 14ක් අපි දින 13 වෙනකොට රට වෙනුවෙන් අපි කියනවා මෙන්න මේ ප්‍රතිපත්ති ටික මේ රටේ සියලු ওই ප්‍රධාන දේශපාලන පක්ෂයට අපිත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ගනුදෙනු කළා ඒවට එකඟ නොවුනොත් අපි ඔවුන්ට එරෙහිව අපේ දානවා ජනාධිපති අපේක්ෂක මේ රටේ වංචාව දූෂණ පිටු දකින නායකයෙක් අපි ගේන්න ඕනේ. ඒ නායකයා සඳහා සුදුසුම පුද්ගලයෙකු අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි මේ අද වෙනකොට ඡන්දය නොදී කලකිරීමට පත්වලා තියෙන 135ක් වැනි ජනතාවට අපි කියනවා දැන් බලාපොරොත්තුවක් ඇති කරගන්න. මේගොල්ලෝ 152ක් වෙන කාන්තාවන්ට මොනාද කරලා තියෙන්නේ? මේගොල්ලොන්ගේ කිසිම ප්‍රතිපක්ති ප්‍රකාශනයක කාන්තා අභිවෘද්ධිය ගැන කතා කරලා තියෙනවද? මට දැනගන්න ඕනේ කාන්තාවන්ට රටේ තියෙන තැන මොකක්ද කියන එක. මේ අලුතෙන් එන්න ඉන්න කිසිම කෙනෙක් කාන්තාව ගැන කතා කරන්නේ නැත්නම් අපි අලුතෙන් ගේන මේ ඉන්න අපේක්ෂකයන්ට ඒක කරගන්න බැයි නම් මෙච්චර කල් කරලා නැත්නම් අයවැයෙන් තියෙන්නේ 0.05යි 3ක් වගේ එකක් නම් කාන්තාවන්ට සහ ළමා සංවර්ධනය වෙනුවෙන් මං ඉල්ලා සිටිනවා අපි ඊළඟට මේක කරන්න බැයි නම් අලුත් කෙනෙක්ව ගේනවා කියලා. අපේ ඉතින් හෑෂ්ටැග් එක තමයි අපි හැමෝටම මේ රටේ පුරවැසියන්ට කියනවා වැදගත් දේශපාලනයක් සඳහා පෙළ ගැසෙන්න. ඒකට පක්ෂයක් නැහැ, පාටක් නැහැ, හැමෝටම පොදුයි. වැදගත් දේශපාලනය අද දවසේ මේ මොහොතේ කොලිටි පොලිටික්ස් දැන් ගුවන්ගත කරනවා. මේක සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගන්න
සත නිවස් ප්‍රධාන පෝතිකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.